අද ඔබ නිවසට කොටු වෙලා. ඔබ කැමති තැන්වල යන්න, යාළු මිත්‍රාදින්න හමු වෙන්න, සතුටු වෙන්න ඔබට බැරි වෙලා තියෙනවා. ඔබ බලාගෙන ඉන්නේ කවදා මේ දේවල් ඉවර වෙලා සුපුරුදු ජීවිතේ ගත කරන්න පුළුවන් වෙයිද කියලා. ඒ වගේම අපි දන්නවා කවදා හරි දවසක මේ දේවල් සේරම සාමාන්‍ය අතට හැරෙනවා කියලා. එදාට අපි කැමති දේවල් කරන්න, අපි කැමති ගමන් බිමන් යන්න අපිට පුළුවන් වෙනවා. අපි මේ බලාපොරොත්තුෙන් ජීවත් වෙනවා. ඒ වුණාට ඔබට මතක් වුණාද ඒ විදිහේ බලාපොරොත්තුවක්වත් තියාගන්න බැරි පිරිසක් වැඩිහිටි නිවාසවල කොටු වෙලා ජීවත් වෙනවා කියලා? ඒ අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලත් අපි වගේම ආසයි එහෙම යන්න, සතුටු වෙන්න. ඒ වුණාට අපිම ඒ අයව වැඩිහිටි නිවාසක ලොක්ඩවුන් කරලා නේද? මොහොතක් හිතන්න. දින කීපයකට මේ පාළුව තනිකම දරාගන්න අපිට අමාරු නම් මාස ගණන්, අවුරුදු ගණන් කොහොම මේ දුක මේ අය දරාගෙන ඉන්නේ නැද්ද කියලා. අපි ගිරව් වගේ දසපනත කටපාඩම් කළාට ඇත්තටම අපි මේ පනත් පිළිපදිනවද? හතරවෙනි පනතේ අපි ගෙන ගන්නේ මව්පියන්ට සංග්‍රහ කරව කියලා. මේ පනත අපි පිළිපදිනවද? ඒ අනුව ජීවත් වෙනවද? අපි මේ පනත පිළිපදිනවා නම්, ඒ අනුව ජීවත් වෙනවා නම් අපේ අම්මලා තාත්තලා වැඩිහිටි නිවාසවල මෙහෙම ලොක්ඩවුන් වෙයිද? ජේසන්.